කියන්නේ අතිගරු හිටපු මහින්ද රාජපක්ෂ තුමා විසින් ඇවිල්ලා තමයි මෙතන තමයි පණ්ඩුවක් ගැට ගහලා 200 එහෙම නැත්නම් වසර 30ක් තිබ්බ යුද්ධය ඉවර කරන්න ඕනි කියලා මෙතනින් තමයි ප්‍රාර්ථනා කරලා ගිහිල්ලා තියෙන්නේ. මම අගමැතිතුමා 60 වසරක යුද්ධ නිමා කරන්න මේ අපේ මේ නන්දදීප විහාරයේදී පණ්ඩුවක් ගැට ගන්න කියන කතාව ඇත්තද අපේ හඳුරන්නේ? ඔය 2007 අගෝස්තු මාසේ 11 වෙනිදා තමයි මේක ආරේ දීපාන්දු වෙහෙලා එයා කියලා තියෙනවා මයන්දනේ නාගදීප තියෙනවා ඕදිට ගැන රජු හදාපු චෛත්‍ය තියෙනවා පහළ මළුවේ අයිබෝන් කියලා පිළිගන්නවා SL YouTube channel එකට. ඉතින් අද මම ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට පේනදි මගේ දකුණු අත පැත්තේ මගේ බෑග්ග්‍රවුන්ඩ් එක පොඩ්ඩක් අමුතු වෙලා තියෙනවා. ඔව් කතා කරන්න ඕනි. ඉතින් අද ඇවිල්ලා තියෙන්නේ අපි නාගදීප විහාරයට. ඉතින් ඔයාලට මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඉතින් ආවට පස්සේ නම් මේ දේ දැක ගන්න පුළුවන් උනේ. ඉතින් ඔයාලා දන්නව ඇති අතීතේ එහෙම නැත්නම් අපේ ඉතිහාසය ගත්තම ඔයාලා දන්නවා එහෙම නැත්නම් මේ නාග සහ යක්ෂ කියලා ගෝත්‍ර පිරිසක් අතර යම්ස් කලහකාරයක් පළඟකට. ඉතින් ඒක ඔයාලා දන්නවා දැන් මේවෙන්කට කැලණි විහාරය එහෙම නැත්නම් කැලණි රජමහ විහාරය තියෙන බව. ඉතින් ඔයාලා දන්නව ඇති මේ දකුණු අත පැත්තේ තියෙන මොකද්ද? ඒ වගේම තමයි මේ බෑග්ග්‍රවුන්ඩ් එක කොහෙද? ඉතින් ඔයාලා මේ මම ඉන්නේ නාගදීප විහාරයේ මහියංගනේ. එහෙම නැත්නම් මේ බිබිල ප්‍රදේශයේ තියෙන නාගදීප විහාරේ. ඉතින් ගොඩ දෙනෙක් තියෙන මතයක් තමයි ඇත්තම නාගදීපේ තියෙන්නේ කොහෙද? ඉතින් ඔයාලා දන්නවා ඇති ගාතාවකට එනවා මහියංගන නාගදීපං කියලා. ඒ කියන්නේ දැන් මේ මහියංගන නාගදීපං. ඔයාලට මේකට මම කියන එහෙම නැත්නම් ඔයාලට ප්‍රශ්න මතු කරන දේ තමයි මහියංගන නාගදීපං කියලා එනකොට ඔයාලා හිතනවාද යාපනයේ තියෙන නාගදීපය ගැන මේ මහියංගන නාගදීපං කියලා මේ පදයෙන් විස්තර වෙනවා කියලා. ඉතින් ඔයාලට හිතන්න දෙයක් තමයි මහියංගන සහ නාගදීපය මේ ළඟ දෙක ළඟ තියෙන හින්දා මේ විදිහට පද බෙදුණාද? ඉතින් මහියංගන මුතියංගන නාගදීපය මේ කියන තුන මට හිතන විදිහට මගේ මතයට අනුව එක ළඟ තමයි පිහිටන්න ඕනේ. මොකද මම යාපනයේ නාගදීපය ගැන එහෙම නැත්නම් ගැන කතා කරොත් දැන් මෙතනට ආව දැන ෆීලින් එක එහෙම නැත්නම් දැනීම හරිම අමුතුයි. මොකද නාගදීපයේ තියෙන කර්කස බව එහෙම නැත්නම් කර්කෂ්ඨ බව නෙමෙයි මෙතන තියෙන්නේ. මොකද මෙතනට ආවම නිකන් නිමිච්ච ස්වරූපයක් එහෙම නැත්නම් සමන් මිනිහෙකුට දැනෙන අමුතුම විදිහ දැනීමක් මේක දැනෙනවා. මොකද කවුරු හරි කියනවා නම් යාපනයේ නාගදීපයට ගියාම එහෙම දෙයක් දැනෙනවා කියලා. මම දන්නේ නැහැ තම තමන්ගේ පෞද්ගලිකත්වයේ මන්දා. ඉතින් මට දැනෙනවා මෙතන තමයි මාර අමුතුම හැඟීමක් දැනෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ගොඩක්ම පරණ එහෙම නැත්නම් ගොඩක්ම පෞරාණික විදිහේ තියෙන චෛත්‍යයක් මගේ දකුණු අත පැත්තෙන්. අපි මේ චෛත්‍ය ගැන කතා කරන්න චුට්ටක් ඉස්සරහට යන්. මොකද මම ඊට කලින් කියන්න ඕනේ දෙයක් තමයි මේ නාගදීප විහාරයේ තියෙන අද්භූත දේවල් පිළිබඳව. ඉතින් අද්භූත දේවල් පිළිබඳව ගත්තොත් කවදාවත් මේකට එහෙම නැත්නම් මාංශ එහෙම නැත්නම් පස්සෝ වෙනයන් කිසිම කිල්ලකින් මේකට පැමිණෙනවා නම් අනිවාර්යයෙන් මේකේ ආරක්ෂා කරන ණයෙක් ඉනවා. ඉතින් ගොඩ දෙනෙක් එක දැකලා තියෙනවා. ඉතින් අපිට අද කතා කරගන්න සම්බන්ධ වුණේ අපේ මේකේ හිටපු බාරකාර මහත්මයා. ඉතින් අපිට තිබ්බ ප්‍රශ්නත් එක්කම අපි පෞරාවිද්‍යාවකින් අවසරය අරගෙන මෙතනට එනකොට අපිට පොඩ්ඩක් පරක්කුලා තිබ්බේ. මට හිතෙන විදිහට වෙලාව දැන් 4:00 විතර ඇති. ඉතින් කට්ටිය ඔක්කොම ගිහිල්ලා හිටියේ. ඉතින් මොකද අපිට පුරාවිද්‍යාවෙන් අවසරය දුන්නේ නැහැ. කැමරාවක්වත් නියම් කිසි දෙයක් මේකට ගේන්න. අපි අවසර ගත්තේ ෆෝන් එකකට විතරයි. ඉතින් මේ විදිහට හංගන දෙයක්. එහෙම නැත්නම් ඇයි මේ විදිහට හංගන්නේ කියලා තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ඒ වගේම තමයි මේ නාගදීප විහාරයේ මේකට කිසිම විදිහකට දිනු මට්ටමක් දකින්න වෙන්නේ නැහැ. මොකද ගොඩක් දෙනෙක් දන්නවා විශේෂ කාරණයක් වුණා මේකෙදි. මොකද 34 තිබ්බ යුද්ධය නිමා කරන්න අයිතිකරු මහින්ද රාජපක්ෂ මහත්මයා එහෙම නැත්නම් හිටපු මහින්ද ජනාධිපතිතුමා ඇවිල්ලා මේකේ පඳුරක් ගැට ගැහුවා. ඔයාලට පේනවා ඇති මම ඉස්සරහට පෙන්නන්නම් හැමදේම. ඉතින් මෙතන පඳුරක් ගැට ගහලා මෙයා ප්‍රාර්ථනා කරා 34ස් තියෙන යුද්ධය නිමා කරන්න. ඉතින් කොහොම කෙසේ වෙතත් මෙහෙම කරපු මේ පන්සලට ඇයි දිනුවක් නැත්තේ? ඒ වගේ තමයි ඔයාලා දන්නවා ඇති මේක කොහෙවත් අපේ මේ අගමැතිතුමා එහෙම නැත්නම් වර්තමාන අගමැතිතුමා කොහෙදවත් ආයි බාරයක් හරි කිසිම දෙයක් වුණේ නැහැ. මනාගදී පන්සලට ඇවිල්ලා මෙහෙ බාරයක් වුණා මේ යුද්ධ නිමා කරන්න. ඉතින් මෙහෙම මිච්ච පන්සලක් එහෙම නැත්නම් ඇයි මෙහෙම දිනුවක් නැත්තේ? ඒ වගේ තමයි මේකේ තියෙන গুপ্ত භාවය. කොට දැන් කියනවා එක්ක ස්වාමින් වහන්සේකට විතරයි මේකේ ආවාසගේ වැඩමක ඉන්න පුළුවන්. මොකද අනිත් ස්වාමින් වහන්සේලට ඉන්න බෑ කිසියම් গুপ্ত බලවේගයක්. එහෙම නැත්නම් යම් කිසි විදිහේ එක එක අද්භූත දේවල් සිදු වෙන බව. මොකද ගොඩ දෙනෙක් අපිට හම්බ වුණ කට්ටිය ගොඩාක් විදිහට විස්තර කිව්වා. මොකද අපිට විස්තර ගන්නවත් වෙලාවක් තිබ්බේ නෑ. මොකද අපි ආපු වෙලාව හරි කියන තින්දා. මොකද අපේ ප්‍රශ්නත් එක්කම අපි එනකොට මේක හවස් වුණා. ඉතින් ඒ වගේ තමයි කියන්න ඕනි.
දෙයක් තමයි මේකදී. එහෙම නැත්නම් මේක ධර්ම දේශනාව තියෙනකොට මෙතන මේ චෛත්‍ය මගේ මේ දකුණුතින් පේන. ඉතින් මම දන්නේ නැහැ මම පිටිපස්ස ඇවිල්ලාද කියලා හිටියද කියලා බුදු පිළිම වලට. ඉතින් ඇත්තම කතා කරොත් මේ දකුණුත පැති තියෙන මේ චෛත්‍යයට වන්දනාමාන කරනකොට බෝධි පූජා පවත්වනකොට ඔයාලා දන්නවා මේ ඔයාලට මම පෙන්නන්නම් මේ වම්මත පැති තියෙන ලොකු සල් ගහක්. මේ සල් ගහට ලොකුම ලොකු එළියක් ඇවිල්ලා වඩිනවලු. ඉතින් බෝධි පූජා ඉවර වෙනකොට මිනිස්සු විසිර යනවා සමගම මේ එළිය ආයිත් ආපු දිහාට. එහෙම නැත්නම් මෙයාලා කියනවා එහා පැත්තේ තියෙන කන්දක්. ඒ කන්දේදලා මෙහෙට ඇවිල්ලා ආයිත් ඒ කන්දරම යනවා කියලා. ඉතින් මේ වගේ උප්ත බලවේගේ. ඒ වගේම තමයි ඔයාලට විශේෂ දෙයක් කියන්න ඕන. ඒ විශේෂ දෙය මම ඉස්සරහට කතා කරන්නම්. මොකද මේකේ විශේෂත්වයම තමයි යම්කිසි කිලුට වෙච්ච ගැහණු ළමෙක් හෝ යම්කිසි කෙනෙක් ආවොත් අනිවාර්යයෙන්ම නයි දෙන්න. එහෙම නැත්නම් මේක ආරක්ෂා කරන නාගදොන් ඇවිල්ලා මෙතනට පෙන්නුම් කරනවා. ඉතින් මොකද පහුගිය අපිට මේ කිව්වා මේකේ හිටපු ගම්වැසියෙක් පහුගිය සතිය එහෙම නැත්නම් මීට ඉස්සෙල්ල සතියේදී ඇවිල්ලා මෙතන ඒ විදිහට අහුවෙලා තිබ්බ ගැහැණු ළමයි දෙන්නෙක් වන්දනාමාන කරනකොට නයි දෙන්න ඇවිල්ලා කොහොම හරි මෙතන පෙනී ඉඳලා මේ දෙන්නව සීන් ඇති වෙලා තියෙනවා. ඉතින් කවුරු හරි එහෙම එන්න හිතාගෙන ඉන්නව නම් මෙහෙට 100%ක් එහෙම නැත්නම් පේ වෙලා එන්න ඕනි. මොකද මේකේ තියෙන අද්භූත ගතිය මේකට ආපු කෙනෙක් විතරයි පේන්නේ. මේ නාගදීප විහාරයේ තියෙන ඊළඟ විශේෂ කාරණේ තමයි ඔයාලට බලාගන්න පුළුවන් මගේ වම්මත පැත්තේ තියෙනවා දෙතිස් රුක්කම බෝධින් වහන්සේ නමක්. ඉතින් මේ ගැන කතා කරොත් ඔයාලට පුළුවන් මේකට ඇවිල්ලා තමන් හිතන පතන එහෙම නැත්නම් යම්කිසි ප්‍රාර්ථනාවක් තියෙනවා නම් මේකට ඇවිල්ලා වන්දනාමාන කරලා යම්කිසි පඳුරක් ගැට ගහලා ගියොත් මේ දේ එහෙම නැත්නම් යම්කිසි තමන්ගේ දේවල් තමන් සිතන දේවල් ඉෂ්ට වෙනවා කියලා. ඉතින් අපි එහෙම කියන්නේ අතිගරු හිටපු මහින්ද රාජපක්ෂතුමා විසින් ඇවිල්ලා තමයි මෙතන තමයි පඳුරක් ගැට ගහලා දෙසිත් එහෙම නැත්නම් වසර 30ක් තිබ්බ යුද්ධය ඉවර කරන්න ඕනි කියලා මෙතනින් තමයි ප්‍රාර්ථනා කරලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේකේ ඉති ගොඩාක් දෙනෙක් එහෙම නැත්නම් මේ ගමේ හැම අහන ලැබෙන ගොඩාක් දෙනෙක් විශ්වාසය තමයි යම්කිසි දෙයක් අපි හරියට එහෙම නැත්නම් තමන්ගේ හිතලා කරොත් මේ දෙසිත් රුක වුක්ෂේදී තමන් හිතන පතන හැම දෙම ඉෂ්ට වෙන එක. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ ඉතින් දුක හිතන කාරණේ තමයි නිදාන හොරු විසින් මේක සමහර තැන්වල කැණින් සිදු කරලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් එනවනම් මේකටත් ඇවිල්ලා වන්දනාමාන කරගෙන යන්න. ඉතින් අපි දැන් උඩහට ගිහිල්ලා බලමු උඩහ තියෙන දේ. ඉතින් මගේ පිටිපස්ස බෑග්ග්‍රවුන්ඩ් එහෙම නැත්නම් පිටිපස්සෙන් පේන්නේ රංගදීප විහාරයේ එහෙම නැත්නම් විහාර මන්දිරය. ඉතින් ඔයාලට මේකේ ආරක්ෂාව ගැන මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලට මගේ මම්මත පැත්තෙන් බලා ගන්න පුළුවන් මේ తాවකාලික නැත්නම් මේ වර්තමාන දිහයි කරපු මුරගල් දෙක. ඉතින් මේකේ තියෙන විනාශය වලට බලා ගන්න පුළුවන් මේ මුර තමයි ආරක්ෂාව. එහෙම නැත්නම් ඉතින් මේ දෙයක් මෙහෙම විනාශ වෙනවා කියන්නේ ඉස්සරහට තියෙන එහෙම නැත්නම් අපිට තියෙන තැන මොකද්ද? එහෙම නැත්නම් අපි මේ අපි හොයන නාගදීපයට වෙන්න යන්නේ මොකද්ද මේ? ඉතින් මේ විදිහට ඉතින් પરම්පරාවට එහෙම නැත්නම් ඉදිරි પરම්පරාවට මේ දේවල් ආරක්ෂා වේද? ඉතින් ඔයාලට පේනවා ඇති මේ වගේ මේ විදිහට හානි කරනවා නම් අනිත් දේවල් නම් වෙන මොන කතාවද? ඉතින් පේනවා නිදාන් හොරුන්ගේ. එහෙම නැත්නම් මේ නිදාන් පසුපසින් යන මිනිසුන්ගේ ගොඩක්ම මේ වස්සට හානි වෙලා තියෙනවා. ඉතින් ඔයාලා එනවා නම් ඇවිල්ලා ඉතින් මම කියන්නේ දබරුදි කියලා නම් දන්නේ නැහැ. ඔයාලට ඇවිල්ලා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේකේ ආරක්ෂාව ගැන කතා කරොත් ඉතින් දැනට පුරාවිද්‍යා කම්කරු දෙපාර්තමේන්තුවේ වැඩ කරහට මේ හරියට ආරක්ෂා ක්‍රියාමාර්ගයක් වෙනවද? ඉතින් ඔයාලට පුළුවන් කවුරු හරි වීඩියෝස් එක බලනවා නම් මේක ෂෙයා කරලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හරි කාට හරි සැලකිය යුතු බලධාරියෙකුට මේ නිගමනය කරන්න. මොකද මෙච්චර પરම්පරාවට එහෙම නැත්නම් මේ අපේ ලංකාවේන සාහිත්‍යයක් එහෙම නැත්නම් තියෙන මතයක් වැලකී යනවද? එහෙම නැත්නම් අපි ඉස්සරහට අපි අලුත් પરම්පරාවෙ මේක උස්සලා දෙනවද? ඉතින් ගොඩ දෙනෙක් තියෙන මතය තමයි මේක තමයි හරි නාගදීපය කියන එක. එහෙම නැත්නම් අපේ මතවාදය තමයි මේක තමයි අපේ නාගදීපය කියන එක. ඉතින් අපි ඒක ගැන කතා කරන්නම්. අපි යන් උඩහට උඩහ තියෙන චෛතින් රාජන් වහන්සේ බලන්න. ඉතින් ඔයාලට තියෙන දෙවෙනි කාරණේ තමයි මේ තියෙන්නේ උඩම එහෙම නැත්නම් නාගදීප විහාරයේ උසම ස්ථානයේ පිහිලා තියෙන චෛත්‍ය රාජන් වහන්සේ. ඉතින් අපේ හාමුදුරුවෝ කිව්ව විදිහට මේකේ ධාතුන් වහන්සේලා එහෙම නැත්නම් සාරවත්න ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙනවා. ඉතින් අවසනාවකට වගේ මට හිතන විදිහට කිව්ව විදිහට මේකේ ඇතුළත තියෙන සත්‍ය ගර්භය හරලා මේ තියෙන නිදන් වස්තු කොල්ල කාලා තියෙනවා. ඉතින් අපි දන්න විදිහට මේකේ තියෙන සර්වඥ ධාතුන් වහන්සේලා. ඉතින් අපිට කිව්ව විදිහට නම් අපි මේ ඉන්නේ චෛත්‍ය උඩ. අපිට කිව්ව විදිහට ඉතින් අපි මේ අවසනාවන්ට කාරණේ තමයි කවුරුවත් විසින් මේක එහෙම නැත්නම් මේ චෛත්‍ය පිළිසකර කරලා ලස්සන්ට එහෙම නැත්නම් ඔයාලට පේනදී ඔයාලට පේන්නේ නැතුවදී මම පෙන්නන්නම් දකුණුවත පැත්තෙන් තියෙන මේ වැවත් එක්කම මේ වගේ ලොකු චෛත්‍යයක් ඇත්තටම නිය පන්සලයි වැවයි දාගමයි කියන සංකල්පය තුළින් මේ ගොඩනැගිලා තියෙනවා. ඉතින් ඒකට අපි කියන්නේ මේ නැත්තම නාගදීපය. එහෙම නැත්නම් මේක සාධක ටික තමයි මම සාරාංශයක් වශයෙන් වීඩියෝ එක ගැන කතා කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තවම තියෙන මේක නාගදීපය කියලා කියන්නේ හේතු ටික මම කියන්නම්.
නාගේම ඒ කියන්නේ මේක යන යන තැන නැත්නම් අපි දැක්ක තැන්වල ඉතින් ඔයාලට මම දැක්ක විදිහට නාගයන් වැඩ සිටින්න පුළුවන් විදිහේ තුඹ සහ මේ গুপ্ত බව මෙතන හොඳට පේනවා. ඉතින් ඒ වගේ තමයි දෙවෙනි කාරණේ තමයි දෙස්ත්‍රුක බෝධිඋක්ස. ඉතින් මේක තමයි ඇත්තම කොට දිනක ලංකාවේ මට හිතෙන විදිහට ගොඩට කවුරුත් දන්නේ නැහැ මේ බෝධිය පිළිබඳව. ඉතින් මෙතනට ඇවිල්ලා හරියට බාරහාර කරලා පඳුරක් බැඳලා හරියට ගියොත් මේ දෙස්ත්‍රුක බෝධින් වහන්සේගේ තියෙන බලපෑමට එහෙම නැත්නම් මේ තියෙන මෙතන තියෙන හාස්කමට Tamange හිතන පතන හැම දෙයක්ම ඉෂ්ට වෙනවා. ඉතින් අනිත් තුන්වෙනි කාරණේ තමයි මෙතන තියෙන গুপ্তභාවය. එහෙම නැත්නම් එනකොටම තේරෙනවා මේකේ තියෙන පෞරාණික ප්‍රෞඩත්වය අපිට මෙතන පන්සලෙන් එතුද්ද එනකොටම අපිට පේන්න ගන්නවා. ඉතින් මෙතනින් අපිට කියන්න පුළුවන් මේකද නාගදීපේ එහෙම නැත්නම් නාගදිවයින කියලා හිතාන ඉන්න යාපනයේ තියෙන නාගදීපේද කියලා. ඉතින් අපිට අවශ්‍යනාවට කාරණයක් තමයි මේකේ වැඩ කටයුතු එහෙම නැත්නම් මේ කැණීම් කටයුතු පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් తాවකාලික නතර කරලා තියෙනවා. මට හිතෙන්නේ නිකන් අපේ ඉතිහාසයේ හංගලා දාලා වගේ. ඉතින් ඔයාලට පේනවා ඇයි මෙහෙම කරන්නේ? අපේ ඉතිහාසය අපි ගන්න ඕන උඩට කොන හරි කරලා වාත් තියෙන වර්තමාන ආණ්ඩුවේ හරි මේ ටික කැණීම් කරලා ඇත්ත නාගදිවයින මේ බිබිල මහියංගනේ තියෙන නාගදිවයින කියලා ඔප්පු කරන මතේ මම ඇත්තටම එක එහෙලාම සාක්ෂාත් කරනවා ඔයාලට. ඒ වගේ තමයි කියන්න ඕනේ දෙයක් තමයි මෙතනට ආවම දැනෙන গুপ্ত හැඟීම් කෙසේ වෙතත් අපිට මිනිස්සු කිව්වාට නැත්නම් මිනිස්සු විස්තර කරපු ආකාරයට මේකෙන් මේ පල්ලෙහෙන් බලාගන්න තියෙන හැම දෙයක්ම අපේ ස්වාමින් වහන්සේ විස්තර කරපු ආකාරයටම මේකේ තියෙන গুপ্ত ස්වභාවය ගැන කත්තොත් කවදාවත් මේ එක ආවාසයේ එක හාමුදුරුවන්ට වඩා ඉන්න බෑ. මොකද යම්කිසි දෙයක් හෝ යම්කිසි දෙයක් එහෙම නැත්නම් බලපෑමක් වෙලා එක හාමුදුරුවන්ට වැඩ සිටින ආකාරයේ සිදුවීම් වෙනවලු. ඒ වගේ තමයි කවදාවත් මේක හරියට වැඩ නිම කරන් තරම් සිර සම්වර්ධනේ ප්‍රින මට්ටමීම තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මේක ඇවිල්ලා දැක ගන්න පුළුවන්. ඉතින් මම ගොඩක් highlight කරන්නේ මෙතන මේකේ තියෙන සම්පත්. එහෙම නැත්නම් අපේ මේ গুপ্ত නාගදීපේ එහෙම නැත්නම් බුදුරජාණන් මම විශ්වාස කරන ආකාරයට බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය මේ අපේ මේ නාගදීප විහාරය ආරක්ෂා කරගන්න එක වගේම තමයි මෙහෙට ඇවිල්ලා බලන එක ඔයාගේ යුතුකමක්. ඉතින් ඒ වගේම කියන්න ඕනි ඉතින් මේ බුදු පිළිම වහන්සේ එහෙම නැත්නම් දෙනමක් වැඩ සිටිනවා. ඉතින් මේ වගේ තියෙන විදිහෙන් අපිට කියන්න පුළුවන් මේ බුදු පිළිම එහෙම නැත්නම් අපිට තියෙන ප්‍රශ්න එහෙම නැත්නම් මේ ඉතිහාසය මේ පන්සලේ එහෙම නැත්නම් බලන්න ඔයාලට පුළුවන් ගෘහයක්වත් අඩුම ගානේ මේකට තියන්න අඩුම ගානේ හඩයක්වත් ගහලා නැති බව. ඉතින් අනිත් ගේවල් ගැන නම් වෙන මොන කවර කතාවද? ඉතින් එහෙම කියන්නේ ඔයාලට අවිල්ල බලන්න පුළුවන්. ඒ වගේ තමයි මේකේ තියෙන গুপ্তභාවය දැනගන්න පුළුවන්. අවම තමයි මේ ෆීලින් එක දැනෙන්නේ. කොහෙවත් වීඩියෝයක් බලලා නම් මේ ෆීලින් එක දැනෙන්නේ නැහැ. ඒ වගේ තමයි තියෙන මේකේ තියෙන ප්‍රෞඩත්වය ඕනම තැනකට මේක විදහාපානවා. මොකද මේකේ ලස්සන මම කතා කරන්නේ නැහැ. මොකද කැමරාවකින් මට පන් ලස්සන පෙන්නන්න කැමති වෙන්නේ නැහැ. මොකද ඔයාලා ඇවිල්ලා බලන්න. වම් මත පැත්තේ තියෙන වැවත් එක්කම තියෙන මෙතන තියෙන මේ ගතිය ඔයාලා ඇවිල්ලාම තමයි බලන්න ඕනේ. ඉතින් මේ රූස් ගස් වලින් වට වෙලා තියෙන හින්දා తాවකාලිකව අපිට ඒක අමතක කරලා දාන්නේ මොකවත් වන්න හින්දා නෙවෙයි. මේකේ හරියට සම්බන්ධයක් නොවන හින්දා. ඉතින් මට හිතෙන්නේ මේ එක්කෝ එක වෙලාවකට හිතනවා මට මේ ගස් වැල්ල තියෙන එක හොඳයි තමයි. මොකද මේ දේ හැංගිලා හරි තියෙන එක හොඳයි. ඉතින් දුකට කාරණේ තමයි කැලේ වැවෙන්න ඉඳහන් හොරු වැඩි වෙන එක. ඉතින් අපි යම් පල්ලයට තව ගොඩක් දේවල් තියෙනවා නාග දිප්පංශල ගැන මේ අද්භූත පංශල ගැන කතා කරන්න. ඉතින් මේක ගොඩක් දේකට පේන්නේ නැති වෙන්න හේතුව මට හිතෙන විදිහට මේ අද්භූත බලපෑමෙන්ද මන්දා. අපි යම් පල්ලයට ගිහින් බලමු. ගෞරවපූර්වක අයිබෝන් කියලා පිළිගන්න අපි ස්වාමීන් වහන්සේ අපි පටන් ගමු. එහෙම නැත්නම් මේ නාගදීපේ කියන්නේ මොකක්ද කියලා හරියටම කියන්න. ඓතිහාසික නාගමීප කියන්නේ අපේ නාගමීප දෙකක් තියෙනවා. ඔව් යාපනයේ සහ බිල්දම කියන්නේ නායයන්ගේ. මේක දැන් අපේ යාපන නාගමීපේ ඉතින් කලින් ගන්ත තිබෙලා තියෙන තැන. ඔව් යාපන. එයා මේක 9th දූපතන 9th කියන තමයි පස්සේ නාගමීප කියලා හදාගත්ත කියන්නේ. ඉතින් මේ නාගදීප කියන්නේ මේ මයියන් දෙන නාගදීප කියන්නේ බුදුහාමුදුර වැඩියයි කියන මතයක් තියෙනවා. ඉතින් මෙහි ලැබුවලින් අමු මේ වටලි කීකර දූපතක් බවල තමයි තීලා තියෙන්නේ. ඉතින් මෙතන රජවරු කරපු ස්ථානයක් නේ. දැන් අපි උඩ විහාර දෙවි පැත්තෙන් චෛත්‍යයක් තියෙනවා. දැන් ඒක විශාල චෛත්‍ය පොතන රජවරු හත් දෙනෙක් චෛත්‍ය හතක් හදුවා කියලා සඳහන් වෙනවා. අපි මුල්ම කාලේ රජවරු කවුද කියලා දන්නේ. අපි දන්නේ දෙවන පැත්ත රජුන් කාලේ. අසෝක අධිරාජ්‍යන් කාලේ ඒ වගේම කාවන්තිත්ය දුටු ජනරාජ්‍යන් කාලේ තමයි මේ ස්ථානය හදලා තියෙන්නේ.
නිචානය ගක් පැවම සිදස්ථාන තීන තහුගක් ගත පත්වෙලා ගැනේ පුරා විද්‍යාසගේ වර්තමාන කැනීම් කරලා කැනීම් කරලා නෑ ඇයි කැනීම් කරන්න ඇති හේතුව කැනීම් කරන්න නැත්තේ මේකට ප්‍රතිපාදන තාම දෙන්වලා නැහැලා නැහැ දෙන්වලා නැහැ ඉතින් ප්‍රතිපාදන දෙන් කරගන්න ඇත්තිනේක හදවර ඉදිරිපත් කරලා තියෙනවා ඉතින් ඒකට ඉතින් සෑහෙන මුදලක් යන ඉතින් තාම ඒක දෙන්වලා නැහැ කිව්වේ නැහැ දෙන්වලා ඉතින් කැනීම් කඩුවට කරන්න පුළුවන් තමයි තිබ්බත්